රූපය දැක්කන ආකාරයට තිරස සමග තීත කෝණයක් සාධන දිශාවකට v ප්‍රවේගයකින් වස්තුවක් ගුරුත්වාකර්ෂණය යටතේ ප්‍රක්ෂේපණය කරන ලදී. කාලය t සමග වස්තුවේ ප්‍රවේගයේ තිරස් සංරචකය සහ සිරස් සංරචකයේ විචලනය නිර්දිව දක්වා ඇත්තේ පාස් සඳහන් ප්‍රස්තාර අතුරින් කුමක්මගින්? හරි, ඒකත් ප්‍රක්ෂිප්ත ප්‍රශ්නයක් තමයි. ප්‍රක්ෂිප්තයක තිරස් ප්‍රවේගය දිගටම නියතව පවතිනවා කියලා අපි දන්නවා, දැනගන්න ඕනේ. දැන් නැත්තම් එහෙනම් VH නියත වෙන්න ඕන කාලයත් එක්කලා VH නියතයි කියලා පෙන්නලා තියෙන ප්‍රස්තාර හතර ඇරෙන්න අනිත් උගේම තියෙනවා. එහෙනම් ඔන්න හතර එතනින් අයින් වෙනවා. හරි, එලිමිනේෂන් ටෙක්නික් එකනේ. එතකොට එතනින් පස්සේ බලන්න තියෙන නම් V ගේ මේ V VV ගේ සිරස් ප්‍රවේගයේ විචලනය ගැන. හරි, ඒ කියන්නේ සිරස් ප්‍රවේගයේ විචලනය සිරස්ස ඉහළට විසි කරපු වස්තුවක ප්‍රවේග විචලනයට සමානයි. හරි, ප්‍රක්ෂිප්ත ඉගෙන ගද්දි වලට මතකයි අපි ඉගෙන ගන්න වෙන වෙනම දෙක අරගෙන තමයි අපි ප්‍රක්ෂිප්ත සඳහා එයාගේ සිරස් පරාසයට පියාසර කාලයට ඊළඟට වෙන ඔය දෙකට නම් සමීකරණ ගන්න. ඒතර ඒ වට ඕන කරන සමීකරණ අපි ගන්න චලිතයේ වෙන වෙනම සලකනවා. සම්පූර්ණ ප්‍රක්ෂිප්තයේ චලිතය එකපාර සලකන්නේ නැහැ. එක්ක තිරස් චලිතයේ සලකනවා, නැත්නම් සිරස් චලිතයේ සලකනවා. එහෙමයි අපි ප්‍රස්තාර මේකට සම්බන්ධතාවයන් ගන්නෙ. හරි, එහෙනම් සිරස් චලිතය ගත්තාම සිරස්ව ඉහළට විසි කරපු වස්තුවක චලිතයට සමානයි ප්‍රක්ෂිප්තයේ සිරස් චලිතය. එහෙනම් සිරස්ව ඉහළට විසි කරපු වස්තුවක චලිත ප්‍රස්තාරයේ හැඩය මතකයි නම් වෙන මොනවත් උනේ නැහැ. සිරස්ස ඉහළට විසි කරපු වස්තුවක චලිතයේදී ත්වරණය නියතයි. හරි, ප්‍රස්තාරයේ මතක තියෙන්නත් ඕනේ. අත්‍යවශ්‍යම මේ උත්තර දිහා බලපුවාම ප්‍රස්තාරයේ හැඩය මතක තියෙන්න ඕනෙත් නැහැ. ප්‍රස්තාරයේ ත්වරණය නියත වෙන්න ඕන බව විතරක් මතක තියාගන්නම ඇති. හරි, ත්වරණය නියතයි නම් ත්වරණය පෙන්වන්නේ අනුක්‍රමණයෙන් නම් අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. නියත අනුක්‍රමණයක් තියෙන එකම ප්‍රස්තාරයේ පහ විතරයි මේක. හතර අයින් වුණා නේද? එහෙනම් පහ තමයි උත්තරේ.